హలో గుడ్ మార్నింగ్. వెళ్ళావ ఉన్న 11:26 ఒకవేళ 11:27 వెళ్ళావ అంత సండే మమ్మ నవడవిల్ల మగే యాన్నే పస్వెని దవసే ఇదిం పొడి విస్తర టికక్ కియన్న మమ్మ కలిం గీపు నవమై కలిం మగే వీడియోస్ బలపోయన దన్న ఇన్స్టాగ్రామ్ ఎకే స్టోరీస్ బల్నాయ దకినవది మమ్మ స్టోరీస్ దానవ ఇదల హిటల ఇదిం මේ පාර නැවට ජොයින් වුනේ 3rd engineer විදියට මාස 6ක් contract එක මාස 6ක් තමයි නැවේ ඉන්න තියෙන්නේ කලින් මාස 11ක් ඉඳලා බැස්සේ ඉතින් මේ පාර මාස 5ක් මාඩුයි ඉතින් අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා කලින් වීඩියෝ එක ඔයාලා බලන්න නැතිනේ නැවට ජොයින් වෙච්ච විදිය ඉතින් අද හිතුණා මට උඩ ඉඳන් පහළට පොඩ්ඩක් ඇවිදලා අලුත් කැබින් එක පොඩ්ඩක් පෙන්වන්න ඊට පස්සේ මේ පොඩ්ඩක් එළිය ටික පෙන්වන්න ඉතින් ওই ටික තමයි අද වීඩියෝ එකේ පෙන්වන්න කියලා හිතාගෙන ඉන්නේ මම දැන් ඉන්නේ උඩම තියෙන ඩෙක් එකට පහළ ඩෙක් එකේ නැවිගේෂන් බ්‍රිජ් එකට පහළ ඩෙක් එකේ මෙතෙන්ට පේන්නේ මෙන්න මේ විදියට ඔන්න ඔහම තමයි ඉස්සරහා පේන්නේ ඉතින් මේක හැච් 9ක් තියෙන බල්ක් කැරියර් එකක් ඉතින් මේ නැවේ අරන් යන්න පුළුවන් කාගෝ 179000ක් විතර ටොන් වලින් දැන් අපි සේල් කර කර ඉන්නේ සිංගප්පූරුව පැත්තට ඊළඟ ස්ටොප් එක සිංගප්පූරුව ඊට පස්සේ චයිනා ඊට පස්සේ තායිවාන් මූද ගොඩක් කාම් පේනවනේ ඔයාලට රැලි මොනවත් නැහැ එච්චර කාම් එක යනවා අර පැත්තේ ඈතින් යනවා නමක් පේනවා මේ පැත්තෙනුත් ඈත නමක් යනවා පේනවා මේ මොකද මේ හරිය මේ ටිකක් බිසි සී රූට් එකක් नेविगेशन ब्रिज इंजन रूम फनल इंजन रूम फनल मेतन प्रोविजन ट्रेन मेतन तव ट्रेन तीन मेतन लाइफ बोट मेतन तीन मे पार अनिवार्य लाइफ बोट वीडियो करना मम इन डेक दिए मेतन पहल डेक प्रोपेलर नव इसहाटे आना अति मे पत्र पारदीत नवाकनो इध मेकड़ पे गुड़ के दूर मे पहल अभी कैबिन මේ පාර කැබින් එකේ ලස්සන view එකක් තියෙනවා ඉස්සරහා මේ deck එකේ තමයි අපේ captain chief engineer cabins දෙක තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ලොකු cabins තියෙනවා senior officers ලා වෙන්න වෙන්න cabins ලොකු වෙනවා පහසුකම් වැඩි වෙනවා අපි barbecue වලට barbecue දාන වෙලාවට ගන්න grill එකක් मेडेक इन सेकंड इंजीनियर चीफ ऑफिसर थर्ड ऑफिसर सेकंड ऑफिसर मेडेक अभी इलांग पहाल डेक मुखद पहाल डेक इंजन रूम मेकट लंगनीसा इंजन रूम आईट पहाल कैबिन्स डिजाइन कर අපිට යන්න පුළුවන් මේ එන්ජින් රූම් එකට මෙන්න මේ තියෙන එන්ට්‍රන්ස් එක මේ අපේ ස්කයිලයිට් එකක් කරලා තියෙනවා මේ දවස්වල රස්නේ වැඩි නිසා ඉතින් අර පැත්තේ තියෙනවා ලයිෆ් බෝට් එක මේ දෙන්නේ ලයිෆ් බෝට් එක මේ ෆෑන්ස් දාලා තියෙන නිසා සද්ද ටිකක් වැඩි ෆෑන්ස් වලින් इंजन रूम एक या सप्लाई करना मे फैंस दाला तीन थी मे सत्य वेडी बल मैं बेतमी रूम दिए मे दिए मे बेते कैबिन तीन Thank you.
පැත්තටත් තියෙනවා මේක තමයි අපේ AC room එක ඉතින් මේක ගැනත් මම පස්සේ වීඩියෝ එකක් කරන්න air handling unit එකක් තියෙනවා අපිට AC දෙන්නේ නැවට මෙතනින් තමයි ඒක තියෙන්නේ second engine එකට හදිසියකට fire extinguishers ඊට පස්සේ මේක අපේ laundry එක office laundry එක මගේ දාපු ඇඳුම් ටිකුත් තියෙනවා මේක මේ ටික dryer එකට දාන්න ඕන පහලට තමයි ඇතුලෙන් අපිට උඩ ලෙවල්ස් වලට යන්න තියෙන්නේ මෙතන පහලට එන්ජින් රූම් ගැලි එක මෙස් රූම්ස් ඒ ටික තියෙන්නේ වෙලාවක ඒ ටිකත් පෙන්වන්නම් ඉතින් ඔන්න මගේ කැබින් එක කලින් දැක්කනේ මේ බයික් එක මාස 6ක් ඉන්න තියෙන්නේ මේක තමයි මේක තමයි ඉතින් ගෙදර වගේ ගාන්න තියාගෙන ඉන්නේ ගෙදර කාමරේට වඩා හොඳට අත්තර මේක තියාගෙන ඉන්නවා ඉතින් මෙතනින් පටන් ගත්තොත් මේ පැත්තේ ගහලා තියෙන්නේ මට තියෙන ඩියුටීස් මේ ටික තියෙන්නේ මෙතන ඇඳුම් එල්ලලා තියෙනවා ඉතින් මේ වීඩියෝස් කරන්න මේ නැව් යන අයටම මේ නැව් ගැන දැනගන්න නෙමෙයි මේ සාමාන්‍ය අයට නැවක් කවදාවත් බලන්න හම්බෙලා නැති අයට කොහොමද නැව්වල ජීවත් වෙන්නේ සමහරට තමන්ගේ ෆැමිලි එකේ කට්ටිය මේ නැව්වල වැඩ කරනවා ඒත් සමහර අය දැකලා නැහැ කොහොමද ඇතුලේ සීමන්ලා ජීවත් වෙන්නේ කියලා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ මේක තමයි කැබින් එකක් ඒක පෙන්වන්න තමයි මේ වීඩියෝ එකක් කරන්න මේ විදිහට නැතුව මේ අර කලින් මේ මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් දාලා තිබ්බ ටොයිලට් යන එකයි අරකයි මේකයි හැම එකම පෙන්නනවා කියලා එහෙම දෙයක් නැහැ මේ හැම මිනිහම සතුටු කරන්නත් බෑ ඉතින් මගේ වීඩියෝස් බලලා බලන කට්ටිය සතුටු වෙනවා නම් ඒක මට සතුටක් එච්චරයි ඉතින් මේ පැත්තේ ගාබේජ් දාන්න බින්ස් තියෙනවා මේක මම ගෙදරින් අරන් ආව ලැබේජ් එක ඉතින් ආයෙ යනකම් ඕම තියලා තියෙනවා මේ පාර කැබින් එකේ මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා ඊට පස්සේ ටෙලිෆෝන් එකක් ඉතින් නැවේ ඔක්කොම එන්ජින් රූම් එක වීල් හවුස් එක බ්‍රිජ් එක ඊට පස්සේ හැම දෙයක්ම ටෙලිෆෝන්ස් වලින් කමියුනිකේෂන් කරන්නේ ටෙලිෆෝන්ස් වලින් තමයි ඉතින් කෝෆි මැෂින් එකක් තියෙනවා ගෙදරින් ගෙනාවේවා මගේ ෆොටෝ එක ඊට පස්සේ මට මෙතන ඉඳන් බලන්න පුළුවන් කොහොමද පහල එන්ජින් වල අපේ එන්ජින් වල මැෂිනරිස් වල පැරාමීටර්ස් ටික කලින් මම පෙන්නුවේ දැන් උදාහරණයක් විදියට මේ තියෙන්නේ අපේ මේන් එන්ජින් එකේ පැරාමීටර්ස් ටෙම්පරේචර්ස් ප්‍රෙෂර්ස් හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන් පහලට යන්න ඕනේ නැහැ හැම වෙලේම බොයිලර් එක තෙල් ස්ටෝ කරලා තියෙන ටැංකිය ඉතින් මේවා ගැනත් මම පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම් කලින් පාර මට කරන්න බැරිුණේවා මෙතන තව වැඩ කරද්දී වර්කින් ලෑම්ප් එකක් තියෙනවා ටේබල් ලෑම්ප් එකක් හොට් වෝටර් කෙටල් එකක් තියෙනවා ඊට පස්සේ සබ් වූෆර්ස් තියෙනවා සින්දු අහනවා නම් ෆිල්ම් බලනවා නම් ගෙදරින් ගෙනාව අනිත් ලගේජ් එක කම්පියුටර් එකේ පාර්ට්ස් ටික ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් නැවේදී මේ වතුර ගන්නවා අපි නැවේ හදන වතුර ගොඩක් කලාවට බොන්නේ නැහැ මොකද ටැංක්ස් වල ඉම්පියුරිටීස් තියෙන්න පුළුවන් කියන්නේ ජරාව තියෙන්න පුළුවන් ඒක නිසා අපි මේ එලියෙන් ගන්න වතුර තමයි ගොඩක් කලාවට බොන්නේ ඉතින් ගත්ත පෙප්සි වගේක් තියෙනවා මේවා නම් ඉතින් බෙහෙත් තමන්නම් තමයි දාලා තියෙන්නේ පස්පංගුව
ගර්ල් ෆ්‍රෙන්ඩ් අරන් දුන්නේ ඒවා තින් තවමනාද මේ පාර කියවන්න ගොඩක් පොත් අරගෙන ආවා ෆ්‍රී වෙලාවට කියවන්න ඔයාලත් ඉතින් පොත් කියවන අය නම් සම ගොඩක් අය මේවා සමහර විට කියවලත් ඇති මේ RL ස්පිටල් ගේ මේවා ආයෙත් ආයෙත් කියවන්න ආසන නිසා අරගෙන ආවා ඔක්කොම පොත් තියෙන මෙතන RL ස්පිටල් ගේ පොත් මේකත් මේ කියවන්න ගත්ත එකක් සවේජ් සෙන්චුරි කියලා RL ස්පිටල් ගේ ඉතින් මෙතන තව කැම තියෙනවා පොඩි බඩගින්නකට බඩට දාගන්න ගෙනත් තියපුවා බිස්කට් නම්මන මේ පැණියකුත් තියෙනවා මේ කලින් කලින් තර්ඩ් ඉන්ජිනියර් හිටිය අපේ ලහිරු අයියා තියලා ගිය බඩු තමයි මන්ට ඉතින් බුදු පිළිමයක් තියෙනවා ගෙදරින් බඳන් ආව පිළිත් නූල ගලවලා එතනින්ම තිබ්බා මොකද මේ නැවේදී ඉතින් බඳගෙන ඉන්න බෑ මේ මජන් එක්ක වැඩ කරන නිසා කළු වෙනවා ඉතින් උඩ ওই ටික තමයි තව පහලින් ඇලාම් එකක් මොනවා හරි මැෂිනරි එකක් අවුල්නම් මගේ ඩියුටි දවසට දැන් මෙතන මේ තියෙන්නේ තර්ඩ් ඉන්ජිනියර් කියලා එදාට මේ ඇලාම් එක මට ඇහෙනවා සෙකන්ඩ් ඉන්ජිනියර් ගේ දවසට සෙකන්ඩ් ඉන්ජිනියර් කැබින් එකට ඇහෙනවා මේ විදිහට තමයි තියෙන්නේ බාත්รูම් එක කලින් විදියමයි शैम्पू इट पे आवाशक देवाल दीन टीकता अरवि दीयटम कलिंग दीयटम वैक्यूम सिस्टम मेक दीन टॉयलेट्स इट पे अंदाल त्यागन कबड्डे मेक दीन मे गोप्रो गैजमेटिक्स टीम गोप्रो गैली इट पे मेतन दीन अदीसी अट नव मनोहरी अनतुरा नव हेरयान अबंडनशिपर इमोशन सूट लाइफ जैकेट गुडक शीतल पत्को कैबिन तव हीट तीन मेतन मम बिबी हिट पेप्सी तीन मे मंगार लसन व्यूवेना मेन मेतन उन्नदेव सेल मेतन बलागन बुलवा कागो डिस्चारजिंग मेतन पेना इट पे मेतन तीन वाईफाई राउट कोई लैंड लगिंग सिग्नल बुलवा रोमिंग हरह डायलॉग सिम मैक डाला दिए वही तमें मैं पहले बोनसा आई पहले मैं उर्दू पहाक इतर कैबिन के कैबिन मारे एम तीन इधन कल गामी अय मेक बलागत्ता इट बस कलिंग हिटिया थर्ड इंजीनियर हिरो अय बलागत्ता इधन दैंग मम बलागन तब देख मेतन मे मम कलिंग नवट इन वीडियो का हदा दिटी बलती तम मेके लंका वेलावे तीन मट दुलाई हतरी देखाई सिंगापू वेलाव लंका वे दहाई दुलाई नवक फोटो नवल फोटोज मई नव हतरी कल दी तव मेक तम निदागन अंद मेक अभी की बंक सोफा एक्वागे बंक बेड दवा वील पड़ी निंदगन मेतन तम पावचरा मेक बंक बेड थिंग मेतन तपे मेके मे एक्स्ट्रा लिनन मना ब्लैंकेट देवल मेवेते राइट थिंग वोट तम कैबिन के पेना दिन तब मे कमल विलावट मोक दर नहीं समहार विलावट जिम्मेटना विलावती
ඉතින් වැඩ කරලා මහන්සි වුණාම හොඳටම නම් ජිම් එකට යන්න වෙලාවක් නැහැ. ජිම් එක යනවා වගේ දෙකක් විතර වැඩ කරනවානේ. ඉතින් තව තියෙනවා අපේ මේ ටේබල් ටෙනිස් රූම් එකක් උඩ මේ ටේබල් ටෙනිස් ගහන්න හදලා තියෙන එකක් රෙක්‍රියේෂන් රූම් එකක්. ඒකට ගිහිල්ලා බලමු. එතනින් වීඩියෝ එක ඉවර කරමු. තියන්නේ උඩ ඔන්න මං කලින් කිව්වේ ඒවා මේ අපට උඩ ඩෙක් එක මේක තමයි සෙකන්ඩ් ඉන්ජිනියර් චීෆ් ඔෆිසර් තර්ඩ් ඔෆිසර් සෙකන්ඩ් ඔෆිසර් කට්ටිය ඉන්නේ उड़े तम आप कैप्टन चीफ इंजीनियर तवते क्या ट्रेनिंग रूम मैं टेबल टेनिस गहन पावित रूलवा खाली अक्पी से मैं पारना से हम मट इच्छर टेबल टेनिस मैं तीन मैं तीन फ्लैग्स उन्होंने मत ना वीम मे मिशल कालिंगीट मे टॉयलेट तीन ඉතින් මොනවා හරි මේ කැප්ටන්ට චීෆ් ඉන්ජිනියර්ට ඊට පස්සේ වෙන සීනියර් ඔෆිසර්ස්ලාට මොනවා හරි අනවුන්ස්මන්ට් එකක් ඊට පස්සේ මොනවා හරි ට්‍රේනින් එකක් දෙන්න අවශ්‍ය නම් ක්‍රූ එකට මොනවා හරි කියලා දෙන්න දෙයක් ඕන නම් මෙතෙන්ට තමයි කට්ටිය එකතු වෙන්නේ මෙතනිනුත් ඉස්සරහ බලන්න පුළුවන් අපිට ෆෝවර්ඩ් එක ඔන්න තියෙනවා मेतंट पेन अत में हेलीकाप्टर पैड कुन मेन अवे दिग्ग मीटर्स देशी अणु तुनाई पलल हतलिस अटक मीटर्स मेपत्ते मेपत्ट पलल मीटर्स हतलिस अटक मेहट दिग्ग देशी अणु दिगक अना पहाड़ कैबिन मगे कैबिन मेतने ब्रिज तीन विलावक अपे कैप्टन पर्मीशन आगे ब्रिज वीडियो करला वाले पेन्न विलावक पहाड़ तट इकाई तुम हतर पहाय हाय हतक ඉතින් සාමාන්‍යයෙන් නැවේ ඔය වැඩ කරන විදිය ගැන හැම ගොඩක් අය අහලා තියෙනවානේ ඉතින් අපි සාමාන්‍යයෙන් එන්ජින් රූම් එකේ ක්‍රූ එක එන්ජින් ඩිපාර්ට්මන්ට් එක වැඩ කරන්නේ උදේ 8:05 සෙනසුරාදා half day ඊට පස්සේ ඉරිදා අපේ off දවස ඒ අතරට ඉතින් හදිසියේ මැෂිනරිස් මැල් ෆන්ක්ෂන් වෙනවා කැඩෙනවා ඊට පස්සේ ඒවා රිපෙයා කරන්න ඕන මේන්ටනස් කරන්න ඕන ඉතින් ඒ වගේ ඉමර්ජන්සි ජොබ් එකක් වගේ සෙට් වුණොත්
ඔය අට පහට අමතරව රැත් ඉතින් වැඩ කරන්න වෙනවා. ඉතින් ඒක මේ ජොබ් එකේ හැටි. ඉතින් ඒ වගේ වෙලාවට ඊළඟ දවසේට රෙස්ට් ඩේ එකක් වගේ හම්බෙනවා. ගොඩක් මහන්සිලා වැඩ කරොත් මුළු රෑම හැරගෙන වගේ. අපේ නැවේ එන්ජිනියරින් සයිඩ් එක ගත්තොත් අපේ ලොක්කා තමයි චීෆ් ඉන්ජිනියර්. ඊට පස්සේ සෙකන්ඩ් ඉන්ජිනියර්, ඊට පස්සේ තර්ඩ් ඉන්ජිනියර් මගේ රෑන්ක් එක. ඊට පස්සේ අපේ ඉන්නවා වෙල්ඩර් ෆිටර් කෙනෙක් ඉන්නවා. ඔයිල කෙනෙක් ඉන්නවා, වයිපර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එන්ජින් කැඩට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඔය විදියට තමයි යන්නේ. ඉතින් තවමනාද ප්‍රශ්න ප්‍රශ්න මේ ගොඩක් අය කමෙන්ට්ස් වල නම් අහනවා. ඉතින් මේ විදියට මේ වීඩියෝ එකෙත් මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඇති. ඉතින් තව දෙයක් කියන්න ඕන, අපි මාර්තු මාසේ මැද වගේ, මාර්තු මාසේ මැද නෙමෙයි අන්තිම වගේ වෙනකොට ඩොක් යාඩ් එකට යනවා. ඉතින් ඔයාලට නැවක් කොහොමද ඩොක් කරලා තියෙන්නේ, ඩොක් යාඩ් එකක නැවේ බලන්න පුළුවන් දේවල් මොනවද, මොකද ප්‍රොපෙලර්ස් එහෙම ඔක්කොම උඩ තියෙන්නේ, ඒවත් පෙන්වන්න පුළුවන්. මටත් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි, මොකද මේ වගේ මේ සයිස් නැවක මම ඩොක් යාඩ් ගිහිල්ලා නැහැ. මම කලින් හිටපු නැවේ එක මේකට වඩා ටිකක් සයිස් එකෙන් පොඩි. ඒකේ තමයි මම කලින් එන්ජින් කැඩට් ඉන්නකොට ඩොක් යාඩ් එකට ගියේ. ඉතින් අලුතෙන් වීඩියෝ එකක් බලන කෙනෙක් නම් මම කලින් ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. මම කොහොමද සේල් කරන්න පටන් ගත්තේ, මම කොහෙද ඉගෙන ගත්තේ, ඒ වගේ දේවල් ඔක්කොම ඉතින් පහලින් ගිහිල්ලා බලන්න ප්ලේලිස්ට් හදලා තියෙන්නේ. ඉතින් එතනිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් මුල ඉඳන් කොහොමද මේව පටන් ගත්තේ එහෙම කියලා. ගොඩක් අය හිතනවා නැවකට එන්න පුළුවන් එකපාරින්ම, ගෙදර ඉන්නකොට කෝස් එකක් කරපු ගමන් නැවට එන්න පුළුවන් කියලා. ඉතින් මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න අලුත් අයටත් කියන්න තියෙන්නේ, ඇත්තටම ඔයාලට නැවක වැඩ කරන්න ආස නම්, ඔයා ඒ ෆීල්ඩ් එකට කැමති නම් කෝස් එකක් කරලා මහන්සි වුණොත් ඔයාලට වේකන්සීස් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. පටන් ගන්නකොට ගොඩක් අමාරුයි, ඒ වුණාට උඩට යන්න යන්න ලේසි වෙනවා, වේකන්සීස් හැදෙනවා එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් පටන් ගන්නකොට ඇත්තටම අමාරුයි. මම කාටවත් කියන්නේ නැහැ වේකන්සීස් නැහැ කරන්න එපා කියලා, මොකද මහන්සි වෙලා වේකන්සි එකක් හොයාගෙන කට්ට කාලා ආපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ මේ මේ ෆීල්ඩ් එකේ. ඉතින් කවුරුත් මෙහෙම ලේසියෙන් බන්දේසියක තියලා අතට දීලා මේ ජොබ් එක ගොඩ දාගත්ත කට්ටිය නැහැ කවුරුත්. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ආසාවක් තියෙනවා නම් මහන්සි වුණොත් බැරි වෙන්නේ නැහැ. තව දෙයක් තමයි මේක මේ ඇත්තටම මේක මේ ඇවිල්ලා මෙහෙම මේ ඔක්කොම පහසුකම් තියෙනවා. ඉතින් ඒක නිසා මේක කරන්න ඕන කියලා කවදාවත් හිතන්න එපා. මීට වඩා ලොකු කට්ටක් අපි ජොබ් එකේ කරනවා. අපි ගෙදරින් ඈත් වෙලා ඉන්නේ, ඊට පස්සේ රෑ දවල් නැහැ සමහර වෙලාවට වැඩ. ඊට පස්සේ දැන් මේ කොරෝනා හින්දා අපිට එළියට යන්නත් නැහැ, නැව ඇතුළෙමයි, පොලොවකට පය තියන්න නැහැ. ඉතින් ඒක නිසා මේ ජොබ් එකේ වාසි වගේම අවාසිත් තියෙනවා. සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ අට පහ ජොබ් එකක් ගෙදර කරන මිනිස්සෙක් අටේ ඉඳන් පහ වෙනකන් වැඩ කරලා රෑ විතරයි ගෙදර ඉන්න හම්බෙන්නේ, කොහෙවත් යන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ, නිවාඩු දාගන්න බෑ. ඉතින් මම ගිය පාරත් නැවෙන් බැහැලා මාස 3යි ගෙදර හිටියේ. ඒ මාස 3ට ඇති වෙන්න එහෙම ඇවිද්දා. අර නිවාඩු හම්බෙනකොට මුළු මාස 3ම ගෙදර ඉන්නේ, වෙන කිසිම වැඩක් නැහැ කරන්න, මාස 3ම ගෙදර ඉන්නේ. ඉතින් මට නම් මේ ජොබ් එකේ ඒක ලොකු වාසියක්. මොකද මේ අට පහ ජොබ් එකක් කරන එක මට නම් හරියන්නේම නැති වැඩක්. මේ ඉතින් කවදා හරි මේකේ තව ටිකක් උඩට ගිහිල්ලා ඩොක් යාඩ් එකක වගේ වැඩ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද හැමදාම සේල් කරන්න බැහැනේ. දැන් අවුරුදු තව අවුරුද්දකින් විතර වගේ බඳින්නත් ඕන. ඉතින් ඔය ටික තමයි විස්තර. තව දෙයක් කියන්න ඕන, මේ අපේ නැවේ දැන් පබ්ලික් අනවුන්ස්මන්ට්ස් දෙනවානේ. ඉතින් මුළු නැවටම ඇහෙන්න අනවුන්ස් කරනකොට මෙන්න මෙතන තියෙනවා, මෙතන ස්පීකර් එක තියෙනවා. ඉතින් එතනින් අපට අනවුන්ස් කරන්න පුළුවන්. මේක අපේ AC එන AC අවුට්ලට් එකක් මේ තියෙන්නේ. හමාර පෙන්නුවේ AC රූම් එක. ඉතින් එතනින් මේක හරහා තමයි එන්නේ කැබින්ස් වලට. ඉතින් ඔය ටික තමයි කියනම් කියන්න තියෙන්නේ. අපි ආයෙත් මට වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණාම හම්බෙමු. කවදාද කියන්න බෑ. අපි නම් හිතාගෙන ඉන්නේ සතියකට සැරයක් විතර වගේ වීඩියෝ එකක් කොහොම හරි අප්ලෝඩ් කරන්න කියලා. ඒක ඊට වඩා දාන්න පුළුවන් නම් ඊට වඩා දාන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට කරන්නේ වීඩියෝස් හදාගෙන ඉඳලා
ඒටික අප්ලෝඩ් කරලා සතියකට සැරයක් තමයි පබ්ලිෂ් කරන්නේ. ඉතින් මේ නැත්තම් මට එකපාරට වීඩියෝ ටික දාලා දැම්මොත් එහෙම නැව හිතමුකෝ අපි චයිනා ඉඳන් බ්‍රසීල් වගේ යනවා කියලා මට ආයෙත් රෝමින් සිග්නල් එන්නේ නැහනේ මේ මගදී හොඳට කොහෙන්වත්. ඉතින් එතකොට දවස් 45ක් විතර යනකම් වීඩියෝ එකක් දාන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සතියෙන් සතිය වීඩියෝස් දාන්නම් හදලා ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ගොඩක් අය මේ මැසේජස් දාලා තිබුණා, මේ YouTube එකෙත් කමෙන්ට් දාලා තිබුණා පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා. ඉතින් ඒ අයට ගොඩක් ස්තුතියි. ගොඩක් අය මේ පවුලේ අය වගේම දැන් මේ මං ගැන හොයනවා, ඊට පස්සේ කතා කරනවා, කොහෙන් හරි WhatsApp නම්බර් එකත් හොයාගෙන කතා කරනවා, මැසේජ් කරනවා. ඉතින් එහෙම මේ කතා කරපු කට්ටියට සමහර අය රිප්ලයි කරන්නත් බැරි වෙන්නත් ඇති. ඉතින් ඒකට සමා වෙන්න ඕන කාගේ හරි හිත රිදුනා නම්. ඉතින් මේ අපි එනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේම තව මොකක් වෙයිද දන්නේ නැහැ. සමහර වෙලාවට එන්ජින් රූම් එකේ හොඳ ටුවර් එකක් පෙන්වන්නම්. ඔක්කොම මැෂිනරිස් සිම්පල් විදියට මොනවද මේ තියෙන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්. ඕක තමයි මගේ අලුත් කැබින් එක සහ දැකපුණේ තියායට මොනවද වටපිටේ තියෙන්නේ කියන එක. ඉතින් තාමත් මාව Instagram එකේ Facebook එකේ follow කරලා නැත්නම් follow කරගෙන යන්න. පහලින් වැටෙනවා නම. Facebook page එකක් තියෙනවා, Facebook group එකක් තියෙනවා, Instagram එකක් තියෙනවා. ඉතින් ඒ ටික follow කරගෙන යන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.